Talk with Pawantha Prasad ඔබ සොයන channel ජාතික ජනබල වේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ප්‍රදාන සියලුම දේශපාලන මහත්ම මහත්මීන්ගෙන් අවසරයි විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමූහිකයේ ප්‍රධානි විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකර මහතා ඇතුළු සියලුම විශ්‍රාමික රණවිරුවනි සම්භාවනීය අමුත්තනි නෝනාවරුනි මහත්තුරුනි ඇත්තෙම මම අද මේ වේදිකාවට පැමිණියේ කාන්තා නියෝජනයේ සඳහා. නමුත් මට ප්‍රථමයෙන්ම කියන්න අවශ්‍ය වුණා මොකද මේ මම මේ වේදිකාවට අඩිය තිබ්බට පස්සේ මම කවදාවත් මෙච්චර ලොකු වේදිකාවකට අඩිය තියලා නැහැ. මොකද අද තමයි මගේ පළවෙනි වතාවට මෙච්චර ලොකු ප්‍රේක්ෂකාගාරයකට මේ වගේ වේදිකාවක ඉඳලා කතා කරන්න සිද්ධ වුණු දවස. ඉතින් ඒක ඇත්තටම මට සුවිශේෂී අවස්ථාවක්. ඊටත් මම දැන් කාන්තාවන් වෙනුවෙන් මම ඉස්රාමික යුද හමුදා කාන්තාවක්. ඉතින් මම අද මෙතෙන්ට පැමිණියේ ඒ ඉස්රාමික යුද හමුදා කාන්තාවන් වෙනුවෙන් පෙනී සිටින්න. මොකද අද අපේ රටේ උද්ගත වෙලා තියෙන තත්ත්වෙත් එක්ක අපි විශාල අර්බුදයකට මුහුණ දීලා තියෙනවා. ඒ අර්බුදයෙන් වැඩිපුරම බැටකන්නේ කවුරුත් නෙවෙයි කාන්තාව. මොකද මේ දැන් අපි විශ්‍රාමිකව ඉන්නේ. ඉතින් අපි තමයි අපේ ගෙදර කුස්සියේ සියලුම කටයුතු වලට නිරත වෙලා ඉන්නේ. ඉතින් ඒ අවස්ථාවේදී අපිට හරිම පීඩාකාරී තත්යකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. මොකද අපේ නිවසේ කුඩා දරුවෝ ඉන්නවා. දෙමව්පියන්ට ඒ වගේම ගෘහණියක් හැටියට ඒ අම්මගෙන් තමයි දරුවෝ ඇවිල්ලා සෑම අවස්ථාවකම සෑම දේ අවශ්‍යතාවයන් සපුරා ගන්නේ තම මවගෙන්. ඉතින් ඒ අවස්ථාවේදී කාන්තාව විශාල අපහසුතාවයකට පත් වෙනවා මේ කුස්සියේ තියෙන සටනේ. ඉතින් අපේ රටේ ලොකු යුද්ධයක් තිබුණා. ඒ යුද්ධෙදි මෙතන ඉන්න සියලුම රණවිරුවෝ මේ විශ්‍රාමික රණවිරුවෝ ඒ වකවානුවේ යුද්ධෙට මුහුණ දුන්න අය. අපිත් කාන්තාසෙබලියන් හැටියට එවකට අපි අපේ යුද හමුදාවට අපෙන් ලැබෙන්න ඕනේ සහයෝගය අපි ලබා දුන්නා. ඉතින් ඒ සටන බොහොම තේදාන්විතව මුහුණ දීලා අපි ජයගත්තා. නමුත් අද කුස්සිය සටන ජය ගන්න වෙලා තියෙන තනිකරම කාන්තාවට. ඉතින් එතෙන්දී ඇත්තටම කාන්තාව හරිම අසරණ තත්යකට පත් වෙනවා. ඉතින් ඒ අවස්ථාව ගැන පොඩ්ඩක් කතා කරන්න තමයි මම අද මෙතෙන්ට ආවේ. ඉතින් එතෙන්දී අපිට ඒ අවස්ථාවෙන් අපි ඇත්තටම මිදෙන්න ඕනේ. දැන් අපි සෑහෙන බට කාලා එක එක දේශපාලනඥයින් අපේ රටේ නායකයන් විදිහට පත් වෙලා අපේ රට සෑහෙන විශාල අගාධයකට ඇදලා දාලා තියෙනවා. ඉතින් අපි කාලයක් ඇත්තටම පක්ෂ දෙකක් අතර දෝලණය වුණා. ඒ නිල් සහ කොළපාට කියන පක්ෂ දෙක අතර අපි දෝලණය වුණා. අද ඒකෙන් අපි විශාල වශයෙන් බැටකාලා ඉන්නවා. ඉතින් අපිට එතෙන්දී කියන්න බැරි තරම් පීඩාකාරී තත්ත්වයකට කාන්තාව සියලුම දෙනා මේ රටේ සියලුම ජනතාව පත් වෙලා තියෙනවා. ජාතියක් විදිහට විශාල අගාධයකට අපි ඇද වැටිලා තියෙනවා. ඉතින් එතෙන්දී අපි නිවැරදි නායකත්වයක් කරා යන්න තීරණය කරා. ඉතින් ඒ එතෙන්දී මම තෝරගත්ත මේ කාලවකවානුවත් එක්ක අපි ගත්තාම ඇත්තටම අපිට මේ වෙනකන් නිවැරදි නායකත්වයක් අපිට හම්බුනේ නැහැ. අපිට හම්බුනේ සොරදිටු නායකත්වයක්. ඉතින් එතෙන්දී අපි මේ සෑහෙන ප්‍රශ්න වලට මූණ දුන්නා. ඉතින් අපි කාන්තාවන් විශ්‍රාමික රවණවිරු කාන්තාවන් විදියට ත්‍රිවිධ හමුදාවෙම අපි සියලුම දෙනා තීරණය කරා
අපි ඒ නිවැරදි නායකත්වයක් සොයාගෙන යා යුතුයි කියලා. එතෙන්දි තමයි අපි පිවිසුනේ මේ ජාතික ජනබල වේගයේ කියන වේදිකාවට ගොඩ වෙන්න. ඉතින් අද මම තව දෙයක් කියන්න ඕනේ. ඇත්තටම මම මේ කතාවෙන් පොඩ්ඩක් වෙනස් පැත්තකට යනවා. ඒ තමයි මම ඉස්සෙල්ලාම ජාතික මිනිස් බල සන්නද්ධ සංජිතය කියන අතුරු හමුදාවක මම ජීවත් වුණේ. ඒ කාලේ අපි මම රාජකාරී කරේ. අපි මගේ කඳවුර තමයි තිබුණේ ඇඹිලි පිටියේ තුන්කම කෑම්ප් එක දැන් ඉංජිනේරු බලපකාය මේ රඳවා සිටින කඳවුර. ඒ 1988 89 වර්ෂවල. ඉතින් ඒ කාලේ මම මේ පක්ෂය ගැන කිසිම පැහැදීමක් තිබුණ නැහැ ඇත්තම කියනවා නම්. මොකද හේතුව අපිට දීලා තිබුණු ඒ චිත්‍රයේ හැටියට කිසිම පැහැදීමක් තිබුණ නැහැ. මම ගොඩක් අවස්ථාවල එක එක අය එක තර්ක කරලා තියෙනවා. මම කවදාවත් ඡන්දයක් දෙන්නෙත් නැහැ මේ පක්ෂයට. මම කවදාවත් මේ පක්ෂ වෙනුවෙන් පෙනී හිටින්නෙත් නැහැ කියලා. නමුත් අද ඒ එහෙම කිව්ව මට අද සිද්ධ වුණා ඒ වේදිකාවටම නැගලා මේ විදිහට කතාවක් පවත්වන්න. ඉතින් එතෙන්දි මම කියන්න ඕනේ අපි වෙනස් වෙන්න ඕනේ. මොකද හේතුව අපි කාලයක් කැපුවත්ලේ නිල් පාටයි කැපුවත්ලේ රතු පාටයි කියන ඒ මේවකේ අපි ඒ ස්ථාවරයේ හිටියා. නමුත් අපිට එහෙම ඉඳලා කවදාවත් ජාතියක් විදිහට නැගිටින්න බෑ. අපි වෙනස් වෙන්න ඕනේ. ඉතින් අපි ඒ වෙනස කරා දැන් ඇවිල්ලා තියෙනවා. ඒ වෙනස එක්ක තමයි අපි ජාතික ජනබල වේගයත් එක්ක මේ එක් රොක් වෙලා අත්දැල් බැඳගෙන ගමනක් යන්න කල්පනා උත්සාහ කරන්නේ. ඉතින් එතෙන්දී හැබැයි මම එතෙන්දී තව දෙයක් කියනවා. මොකද මං කිව්වා අපි වෙනස් වෙන සුළුයි කියලා. ඉතින් අපි ඇත්තටම බලාපොරොත්තු වෙනවා. මං හිතනවා අනුරු කුමාර දසානායක මැතිතුමාගේ නායකත්වයෙන් මේ යන ගමන අපට ආපහු නායකයෙක් සොයා යන ගමනක් කට යොමු වෙන්න සිද්ධ වෙන එකක් නැහැ කියලා. මොකද අපි කල්පනා කරන විදිහට නියම නායකයෙක් පිටුපස අපි දැන් අත්තල් බැඳගෙන සිටිනවා. ඉතින් මම හිතනවා ආය අපිට නායකයෙක් සොයා යන ගමනකට මූණ දෙන්න සිදු වෙන එකක් නැහැ කියලා. නමුත් මොනෑම හෝ කාරණයකින් නැවතත් අර සොරදෙටි කොටට වැටුනොත් ඇත්තටම අපිට සිද්ධ වෙනවා වෙනත් නායකත්වයක් සොයා ඒ යන ගමනට එකතු වෙන්න. ඉතින් මං ඉතාම කාරුණිකව ඉල්ලා සිටිනවා අපිව ඒ අපහසුතාවයට පත් කරන්න එපා. අපේ තියෙන බොහොම අහිංසක බලාපොරොත්තු ටිකක් අපිට තියෙන. අපිට තියෙන්නේ දැන් අපි විශ්‍රාමික කාන්තාවන් හැම කෙනෙක්ම. එතකොට අපි තමයි ගෙදරට බඩු ගේන්න අපි තමයි කඩේට යන්නේ. ඉතින් අපි කඩේට ගියාම ඉස්සර අපට අපේ විශ්‍රාම වැටුපෙන් අපිට අවශ්‍ය කරන බඩු ටික අරගෙන අතේ යම්කිසි මුදලක් ඉතුරු කරගෙන ඒ මුදල අපිට ඊළඟ මාසයේ විශ්‍රාම වැටුප ගන්නකම් කලමනාකරණය කරගන්න පුළුවන් හැකියාවක් තිබුණා. නමුත් අද අපිට සිද්ධ වෙලා තියෙනවා අපි මේ බඩු ටික අත්‍යවශ්‍යම බඩු ටික ගන්න. හැමදේම නෙවෙයි අත්‍යම අවශ්‍ය බඩු ටික සමාවෙන්න. අත්‍යවශ්‍යම බඩු ටික අරගත්තට පස්සේ අපට අද සිද්ධ වෙලා තියෙනවා කඩෙන් එළියට එන්න අතේ සත පහක්වත් නැතුව. ඉතින් ඒ තත්ත්වෙට අපි අද පත් වෙලා තියෙනවා. හරිම අමාරු කාලයක් අමාරු යුගයක්. ඇත්තටම අපිට දරුවන්ට අවශ්‍ය විදිහට ඒ අවශ්‍යතාවයන් දරුවන්ගේ ඉටු කරන්න සිද්ධ වෙලා නැහැ. ඒ වගේම තමයි තව ඒකට ප්‍රධානම හේතුව තමයි මේ රටේ දූෂිත පාලකයෝ. ඒගොල්ලන්ගේ පාලනයේ තියෙන ජඩකම. ඉතින් ඒක නිසා තමයි අපි මේ ජාතික ජනබල වේගයත් එක්ක අත්තර බැඳගත්තේ. අපි ඒ තත්ත්වෙන් මිදිලා අපිට සෞභාග්‍ය කරා යන්න සුදුසු මාවතක් හොයාගෙන. ඒකම මම තව කියන්න කැමතියි. දැන් අපේ රටේ ඇත්තටම බුද්ධිමත් ජනතාව ගොඩක් බුද්ධිම විද්වතුන් ඉන්නවා. ඉතින් අද ඒ හැම කෙනෙක්ම මේ රට අතහැරලා යන තත්ත්වයකට පත් වෙලා තියෙනවා. ඒ වගේම තමයි අපේ කුඩා ළමුන් පාසල් ළමුන් හරිම අකනකට දායකට පත් තත්ත්වයක් උදා වෙලා තියෙනවා. මොකද ඒගොල්ලන් මේ මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙලා ඒකෙන් විශාල වශයෙන් ළමයි විනාශ වෙමින් යනවා. ඉතින් හැමතැනම සටන් පාට තියෙනවා. හැමතැනම කියවනවා. හැම කෙනෙක්ම කියනවා මේ තමයි අපේ රටේ අනාගතය කියලා. පාසල් වලට ගිහිල්ලා රැස්වීම් තියලා හැමෝම කතා කරනවා මේ අපේ රටේ අනාගතය කියලා. නමුත් ඒ අනාගතයට මොකද වෙලා තියෙන්නේ? ඒ අනාගතයේ සම්පූර්ණ මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවිලා ජීවිත විනාශ වෙමින් යනවා. ඉතින් ඒ වගේ අවස්ථාවක් තමයි අද අපේ රටේ උදා වෙලා තියෙන්නේ. ඒ වගේ අපි කඩේකට ගියහම බඩු මුට්ටුවක් ගන්න කඩවල 10කට ගියොත් එකම බඩුව මිල ගණන් 10ක්.
ඒක හරි අමාරුයි අපිට. ඉතින් ඒ වගේ කිසිම මිල පාලනයක් නැහැ මේ රටේ. මේ රටේ නීති අන්තිමටම දූෂණය වෙලා. ඒක අපි දකිනවා. ඒක අපි අත්විඳිනවා. අපි පාරට බැස්සම අපි පොලිසියකට ගියොත් ඕනම තැනකට ගියොත් අපි ඒක අත්විඳිනවා. විශාල වශයෙන්. ඉතින් අපි මේ හැම දෙයකින්ම හරිම පීඩනයට පත් වෙලා පීඩාකාරී ජනතාවක් විදිහට අපි අද පත් වෙලා තියෙනවා. ඉතින් ඇත්තෙම කියන්න කනගාටුයි මානසික ආතතිය නිසාද මිනිස්සු හරියට දිවිනසා ගන්නවා. අපි ප්‍රසිද්ධ මාධ්‍ය වලින් අපි දකිනවා මිනිස්සු මැරිලා දරුවන්ට කන්න දෙන්න නැතුව දෙමව්පියෝ මේ ජීවිතක්සේ මේ මේ සේවනාද 129 හානි කරගන්න සිද්ධි. ඉතින් ඒ වගේ මේ රට අපිට කියන්න බැරි තරම් අගාධයකට ඇද වැටිලා තියෙනවා. ඉතින් මං ඔබතුමාලගෙන් ඉල්ලා සිටිනවා තවත් එහාට අපි මේ අගාධයට ඇදලා දාන්න එපා. මොකද තවත් යන්න අගාධයක් අපිට නැහැ. මොකද මේ රටේ සියලු දෙනාම විනාශ වෙලා ගිහින් පොඩ දෙනෙක් ඉතුරු වුණාට පස්සේ අපිට මේ ආයේ මේ රටක් ගොඩ දාන්න බෑ. අපි හරිම අභිමානවත් විදිහට හිටපු රටක් අපේ ශ්‍රී ලංකාව. අපි ඉස්සර මේ මම මේ රට නියෝජනය කරපු කෙනෙක් ක්‍රීඩාවෙන්. අපි ඉතින් විශාල වශයෙන් රටවල් ගොඩකට ගිහිල්ලා අපි තරගවලට සහභාගි වෙලා මට කරන්න පුළුවන් උපරිමය මම මගේ රට වෙනුවෙන් කීර්තියක් අත් කරලා දීලා තියෙනවා මට කරන්න පුළුවන් උපරිමය. නමුත් අද එතනත් ක්‍රීඩාවටත් විශාල වශයෙන් පසුබෑමකට ලක් වෙලා තියෙනවා ක්‍රීඩාවත්. මොකද අද ඒ තත්ත්වයට යන්න පුළුවන් කමක් නැහැ. අද ඔලිම්පික් ක්‍රීඩාවට යන්න සුදුසුකම් ලබා ගන්න ක්‍රීඩකයෙකුට යන්න අද සල්ලි නැහැ. ක්‍රීඩකයා හිඟා කණ්ඩ යන්න ඕන මේ සල්ලි මේ හොයාගන්න. එතකොට එයාට ඒ පුහුණු වීම කටයුතු අතවසිනවා. එහෙම ගිහිල්ලත් සල්ලි ක්‍රීඩකයාට අද හම්බ වෙන්නේ නැහැ. අද යන්න බැරි තත්ත්වයකට උදා වෙලා තියෙනවා. ඉතින් අපේ රටේ ක්‍රීඩාවත් ඒ අතින් ඉතාම මම ක්‍රීඩිකාවක් නිසා මම මේ පැත්ත කතා කරන්නේ ක්‍රීඩාවත් ඉතාම අභාග්‍ය සම්පන්න තත්ත්වයකට පත් වෙලා තියෙනවා. ඉතින් මම ඒක නිසා ඉල්ලා සිටිනවා කාන්තා විශ්‍රාමික කාන්තා නියෝජනය වෙනුවෙන් මං ඉල්ලා සිටිනවා මෙතන පැමිණ සිටින අය සහ මෙතෙන්ට පැමිණ නැති අය ඉන්නවා. ඉතින් ඒ හැම දෙනාගෙන්ම මම ඉල්ලා සිටිනවා. මොකද හේතුව මම මේ පක්ෂ මේ 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 මෙහෙම දෙයකට සම්බන්ධ වෙන්න හිටපු කෙනෙක් නෙවෙයි. නමුත් මම්මගේ මනස වෙනස් කරගෙන නෑ මේක තමයි විය යුත්තේ. අපි නායකයෙක් හොයන්න ඕන. අපි හැමෝම අපි හැම කෙනෙකුගේ බැට කාලා තියෙන අපිරෝ 225 එපා. අපි කිසි කෙනෙකුට ඡන්ද දෙන්නේ නැහැ කියලා අපි හිටියොත් අපිට සිද්ධ වෙනවා හැමදාම මේ අගාධයෙන් තව තවත් පහළට යන්න. නෑ එහෙම නෙවෙයි. අපි නැගිටින්න ඕනේ. අපි මුල් වෙන Talk with Pawanth Prasad. ඔබ සොයන channel එක